शुभ दवसक वेवा प्रिय असानी मैं पास नेविल दिन पता ओबवित गिनेन आस्क में वचने आए अद अक्टूबर मासे दोलस वेनिदा विस्साई विशिदके वर्षे येसुस क्रिस्तुस वहांसे के उतुम्मु नामेन मामो बड़ पलमु आसरे गिनेन प्रियादर दार्विन्य अद जीवने कैम शुद्ध माते विसि पस्वेनी परिच्छेदे दहाय एकोलहा सह दोलहाय अपि मिनेहि करन्ट यनो मैं अक्टूबर मासे अपि उपमावल वल गैंबुरट गिहिं अपि सत्यतावयन अपि इगेन गन्नो ए वगेम अपि इन्ने मैं කන්‍යාවන් 10 දිනාගේ උපමාව ඒ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීමට අපි කොයි විදිහටද ලෑස්ති වෙන්න ඕන කියන එක. බයිබලයේ කියන 10 වෙනි වගන්තිය අපි ඊයේත් කතා කරා මේගෙන මිලේට ගන්ට ඔවුන් ගියා අතර මනමාලය ආවේ. සෑදී සිටියෝ ඔහු සමග සර්ණ මංගල්‍යයට ඇතුළු වූයේ. දොරද වසන් ලද්දේ. පසුව අනික් කාන්තාව පැවිත් ස්වාමිනී ස්වාමිනී අපට දොර ඇරිය මැනවයි කිවෝය. නුමුත් ඔහු උත්තර දෙමි. සබවක් සබවක් නොබලාට කියන්නේ මම නොබලා නාඳුනමි කිවේ. ඉතින් අපි ඊයේ නවත්තපු තැනින් අපි කතා කරන්නේ 10 වෙනි වගන්තියේ මෙන්න මනමාලයා නැවත පැමිණෙනවා හරක්කුලා පැමිණෙනවා. නමුත් මේ අය හැම කෙනෙක්ම කෙල් ගේන්න ගිහිල්ලා. ඉතින් උත්සවයත් දිගටම කරගෙන යනවා. මනමාලයා මනමාලයාගේ නිවසේට දැන් ඒ පෙරහැර ගෙනියලා තියෙනවා. ඒගොල්ලෝ සන්තෝෂ වෙන්න යන ඉදිරියට ඉතින් මේක මේ ගමක ආතාවරණයක් නෙමෙයි මේ වෙන්නුම් කරන්නේ අනිත් එක මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට අවශ්‍ය නැහැ මේ මගුල් ගේක තියෙන චාරිත්‍රයට කියා දෙන්නේ නමුත් උන්වහන්සේට තියෙන ලොකු දෙයක් ලොකු කාරණයක් තියෙනවා ඔබයි මම ඔබටයි මතයි සද්ද දා ගන්න ඒ තමයි මේ දෙවියන් වහන්සේගේ කාලසටහනේ තියෙනවා පරක්කු වැඩි කියලා දැන් අන්න ඒක තමයි අපි ඉගෙන ගන්න ඉතින් මේක ඉගෙන ගන්න ඔබ මේ සමාන ඇතුළත කරුණා කළා හෙබ්‍රෝ 3:7 ඉඳලා හෙබ්‍රෝ 4:13 වෙනකන් කියවන්න. එතකොට ඔබට හොඳ තේරුමක් එයි මේ පරක්කුයි කියන එකේ වචනේ තේරුම. ඉතින් ඒ වගේම තමයි හරි වෙලාවට මිනිස්සු ලෑස්ති නැත්තම් එතකොට ඒ අයට ස්වර්ග රාජ්‍යයට ඇතුළු වෙන්න බැරුව යනවා. හා බයිබලෙ කියනවා 11 වෙනි වගන්තියේ මෙගොල්ලෝ ඇවිල්ලා ස්වාමිනී ස්වාමිනී කියලා අරින් දොර අරින්ද කියලා කිව්වට මොනවද අන්තිමට मनसिवेदेन्दे महासा आमेन।